Kavi the Sanayaka. Hi guys, ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න අද vlog එක තමයි ආච්චිගේ birthday එක. ආච්චිව සර්ප්‍රයිස් කරන්න තමයි හිටියේ. සර්ප්‍රයිස් කරන්න හම්බුන්නේ නැහැ. ලොකු අම්මලා තමයි එනවා කිව්වේ සර්ප්‍රයිස් කරන්න. ලොකු අම්මයි කටින්ම කියවුණා. ඔන්න ඔහමයි උනේ. ඉතින් ලොකු අම්මලා එද්දි උදේම කිරි බත් උයි දොදොලුයි ලුණු මිරිසුයි අරගෙන ආවා. දැන් ඔන්න ආච්චිට කිරි බත් කවන ලොකු අම්මා. ඔන්න දැන් මං කන්න හදන්නේ කිරි බත්. ලොකු අම්මලා එනවා කිව්වට ඔයාලට ආපු කට්ටිය කිව්වේ නැහනේ. අද ආවේ ලොකු අම්මයි එයාගේ දුවයි කෙනෙක් අක්කයි එයාගේ බබාලා දෙන්නයි හස්බන්ඩුයි. කොහොම හරි ඔන්න මමයි නංගි දැන් මේ යන්න හදන්නේ කේක් එක ගන්න. ආච්චි දන්නේ නැහැ මේ අපි කේක් එක ගන්න යන්නේ කියලා. මම කිව්වේ ගෙදරට දැන් කෑම එහෙම කාලා අයිස්ක්‍රීම් එකකුයි කෙසෙලුයි අරන් එන්නම් කෑවට පස්සේ කන්න එහෙම කියලා ළඟට යනවා කියලා තමයි ආවේ. එයා දන්නේ නැහැ. ඔන්න මමයි නංගි දැන් බස් හෝල්ට් එකට තමයි යන්නේ. බස් එකක් යනකම් ඉන්නවා. ඒ අතරතුරේ මං ඉතින් හැමදාම අහසේ වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. මොකද හරිම ලස්සනයි ආස හිතනවානේ බලන් ඉති. ඔන්න ওই විදිහට අපි දෙන්න හිටිය බස් එකක් යනකම්. ඔන්න ඉතින් බස් එකත් ආවා. අපි දෙන්න දැන් ඉතින් බස් එකේ නැගලා යන්නේ ටවුන් එකට. කොහොම හරි දැන් මුලින්ම යන්නේ අපි දෙන්න ATM එකට සල්ලි ගන්න. අපි එහෙනම් බලමු ඉස්සරහට මම මොකද කරන්න කියලා. ආච්චිගේ බර්ත්ඩේ එක තිබුණේ නොවැම්බර් 5. මේ එදා වීඩියෝ කරපු vlog එකක් දාන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් ඔන්න දැන් සල්ලි ගන්න ගමන් තමයි ඉන්නේ. මම නංගිට නංගි කියලා කිව්වට එයා නංගි නෙමෙයි වෙන්නේ යන්නේ. එයා මට දුව වගේ වෙන්නේ. මොකද අපේ අම්මගේ අක්කගේ දුවගේ දුවනේ. එතකොට මං එයාට වෙන්නේ පුංචි. ඉතින් තාම පුංචි එහෙම කියලා කතා කරන්නේ නැහැනේ යන්නේ. අපි තාම පොඩිනේ. ඒක නිසා ඉතින් මං එයාට නංගි කියලා තමයි කතා කරන්නේ. ඔන්න දැන් මං ගියා කේක් බඩු තියෙන කඩේකට කැනල් දෙකක් ගන්න. ඒ ගමන් එකත් අරගෙන ඔය අතරතුරේ කෙසෙල් ගෙඩි ඔය අයිස්ක්‍රීම් ඒවා ගත්තා. ඒවා ඉතින් වීඩියෝ කරේ නැහැ. දැන් යන්නේ කේක් එක ගන්න PNS එකට. අපි එහෙනම් බලමු මං අද මොන වගේ කේක් එකක්ද ගන්න කියලා. මං ඉතින් ඔයාලට කිව්වනේ අනේ මට ෆැමිලි බේකර්ස් එකේ කේක් වලට වගේ අනිත් කේක් එහෙම සෙට් වෙන්නේ නැහැ කියලා. කොමාරි ළඟ තිබ්බේ PNS එක. ඉතින් ඉක්මනට ගෙදර යන්නත් ඕන නිසා PNS එකෙන් ඔය චෙරීස් එම දාලා තියෙන බ්ලැක් ෆොරෙස්ට් අන්නේ කේක් එක තමයි ගත්තේ. දැන් ඉතින් කේක් එක අරගෙන බිල් කරන්න තමයි මම දැන් යන්නේ. අපි එහෙනම් බලමු ඊට පස්සේ මං කොහෙද යන්නේ කියලා. අපේ ආච්චි නම් අනේ බර්ත්ඩේ සමරණේ දේවල්ට කැමති නෑ. එයා කියන්නේ ඕ බොරු වැඩ. උපායසට යන්නේ මොකටද සමරන්නේ? ඔහොම ගාලා එයා ඉතින් කියනවා. ඒ වුණාට බෑනේ අනේ අවුරුද්දට එකපාරයිනෙ ඉතින් උපන්දිනයක් කියලා එන්නේ. ඒක නිසා අපි කේක් එකක් ගත්තා. ඔන්න දැන් ගෙදර යන්න තමයි හදන්නේ. බඩු සේරම ගත්තා අවශ්‍ය කරන දේවල් දැන් අරගෙන අපි දෙන්න යනවා. බස් හෝල්ට් එකට බස් එකක් යනකන් ටිකක් වෙලා හිටියා. හැබැයි අද ඉරිදා දවසක් නිසා බස් චුට්ටක් ආඩුයි යන්නේ. කුමාරි ගෙදර ආවා. එතකොට ගෙදර කෑම ලෑස්ති කරලා ඔන්න ඉතින් අද දවල්ට තියෙන්නේ මාළු මිරිස් පුරවලා උයලා චිකන් හදලා පිපිඤ්ඤ සලාදයක් හදලා පපඩනුයි කහබතුයි පරිප්පුයි. දැන් ඉතින් මුලින්ම බත් කටක් බර්ත්ඩේ ගර්ල්ට කවන්න එපැයි. ඉතින් ලොකු අම්මා ආච්චිට බත් කටක් කැව්වා. ආච්චිගේ ලොකු දුව තමයි ඒ.
ඊට පස්සේ ඩෙසර්ට් එකට අයිස් ක්‍රීම් ඕනේ තින් කෑම එහෙම කාලා ටිකක් වෙලා ඉඳලා අපි සැරසුවා ආච්චි තාමත් දන්නේ නැහැ කේක් එකක් ගෙනල්ලා කියලා එයා ඉතින් ඒ වෙලේ මොන හරි වැඩක් කර කර හිටියේ ඊට පස්සේ අපි කිව්වා එන්න දැන් ඉඳගන්න ෆොටෝ එහෙම ගහන්න ඕනේ ඒව කියලා ඊට පස්සේ තමයි දැක්කේ කේක් එකක් ගෙනල්ලා කියලා කොමාරි ඔන්න දැන් මම කැන්ඩල් පත්තු කරා අපි එනම් බලමු අපි කොහොමද මේ බර්ත්ඩේ එක සමරුවේ කියලා ආච්චිට දැන් අවුරුදු 83ක් වෙනවා ඉතින් මං ප්‍රාර්ථනා කරනවා තවත් ඉස්සරහට නිදුක් නිරෝගීව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ඉතින් ආච්චිගේ ලොකුම දුව ලොකු අම්මා මේ එයා තමයි ඉතින් පවුලේ වැඩිමලා අපේ අම්මා තමයි ඉතින් බාලම ඔය ඉන්නේ ලොකු අම්මගේ දුව මේ අයක්කගේ හස්බන්ඩ් මේ දැන් ඉන්නේ නංගි නංගි කිව්වට ඉතින් දුවනේ එයා ඊට පස්සේ ඉන්නේ මල්ලි ඊට පස්සේ එන කෙනා නම් මන්නම් දන්නේ හරිද බලන්නකො කවුද එන්නේ කියලා මන්න මං ඉතින් ටෑග් එක පැක් කරලා බොහොම අමාරුවෙන් ගෙදර හංගන් තියන් හිටියේ ඔන්න ඉතින් ටෑග් එකත් මම දුන්නා බලමු ඉතින් ආච්චි කොහමද ටෑග් එක බලන්නේ කියලා ආච්චි ඔතන කියනවා අම්මෝ තෑගි ගොඩයිලු මං ඕකට සීල් කරේ නැති ටික විතරයි යන්නේ මං ඕක තියෙන සෙලොටේප් මේකම ගහලා ගොඩක් සෙලොටේප් පැලෙව්වා ආච්චිට ගලව ගන්න බැරුවයි කියලා නම් හිතුවේ නෑ මං ඉතින් ඒක එච්චර හිතුවේ නෑනේ දැන් ඊට පස්සේ මල්ටි ඇවිත් ඔක ගලවලා දුන්නා බලන්න කිතින් එයාගේ මූණේ තියෙන සතුට ඔයාලා එකදරත් ආච්චිලා සීයලා ඉන්නවනම් එයාලා පොඩිම හරි විදියකින් හරි එයාලගේ උපන්දිනයක් සමරන්න කියලා ඉතින් මං කියනවා ඒක එයාලට ගොඩාක් ලොකු සතුටක් වේවි ඔයාලා නම් ඉතින් දන්නවනේ මේ ටැග් මොකද්ද කියලා මොකද ඉතින් මම කලින් බ්ලොග් එකේදී ඕක ගන්න තැන ගත්ත විදිය ගණන් ඒ හැමදේම ඉතින් කිව්වනේ මේක ලස්සනයි නේද ආච්චිට ඉතින් ওই වගේ පාටින් ඇඳුමක් තිබ්බෙත් නැහැ ඉතින් මට හිතුණා ඒක හොඳයි කියලා එයා ස්ලිපර්ස් දෙකටත් ගොඩක් කැමති වුණා ඒක ඇත්තටම කකුලට පහසුයි ස්ලිපර්ස් දෙක නම් කකුලේ ගානටම තියෙනවා කිසිම අඩුපාඩුවක් නැහැ නිකන් එක්කගෙන ගිහිල්ලා දාලා බලලා ගත්තා වගේ ඊට පස්සේ ලොකු අම්මලත් එයාට ටැග්ග්ක් දුන්නා ඒකත් ඉතින් ගවුමක් තමයි බලනකොට අපි දෙගොල්ලම අරන් තියෙන එකම ජාතිය කියන්නේ එකම ඩිසයින් එක කියන්නේ පැටර්න් එක එක විදියට තියෙන ගවුන් දෙකක් පාට තමයි තින් චුට්ටක් වෙනස ඔන්න ඔය විදියට ආච්චි තෑගි ටිකක් බලලා බර්ත්ඩේ එක සැමරුවා එහෙනම් මම ගිහින් එන්නම් thank you for watching bye bye